අයිබෝවන් ඔබ එක්වන රාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදිකුල වර්ධන ප්‍රථමයේ නවදහනේ යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත තවත් කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දියුරුම් දෙයි දේශපාලනඥයින් කුමන තීන්දුව ගත්තද ජනතා මතය විමසිය යුතුයි අගමැති කියයි අරලියගහ මන්දිරයේ අවභාවිතයට එරෙහිව පැමිණිල්ලක් තවත් කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති නිල නිවසේදී දියුරුම් දුන්නා උදේ ගම්මන්පිල මහතා බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ පාරිභෝගික සමුපකාර හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දුන්නේ සිබි රත්නායක මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසද එස් එම් චන්ද්‍රසේන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද දියුරුම් දුන්නා කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නේ ගාමිණී ලොකුගේ මහතායි මහින්ද යාපා අභිවර්ධන මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා මේ අතර MLA M හිස්බුල්ලා මහතා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දුන්නේ රට ගමන් කළ විනාශකාරී තත්ත්වයේ දෙස බලා සිටිය නොහැකි බැවින් පැවති ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. මෙම තීරණය පිළිබඳ ජනතා මතය විමසා බැලිය යුතු බව තමන් දැඩිව විශ්වාස කරන බවයි හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවී පරිශුණ මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රචිත ශ්‍රී ලංකා ආර්ථිකයේ හි තෙවසරක ප්‍රගතිය සහ අගතිය නැමැති කෘතිය අද එළිදැක්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රචිත 45 වන ග්‍රන්ථය මෙයයි. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ දේශපාලනඥයින් කුමන තීන්දුව ගත්තද ඒ ජනතාවගෙන් විමසා බැලිය යුතු බවයි. අපි ආණ්ඩුව පෙරනවා. ඔය දෙකකින් කරනවා කිව්වොත් මම හිතන්නේ ඔය සලකලා. මේ අපි මේක කරේ මේ රට යන විනාශය තියා බලලා මේ විනාශය නතර කරන්න අපේ යුතුයකමක් තියෙනවනේ කියන අපට ඇඟීමක් තිබුණා. ඒ යුතුයකම ඉටු කිරීම තමයි අපි අත්වසෙන් මතක කරන්නේ. අනිවාර්යයෙන්ම තානාපතිවරු විදේශිකයන් පදනේ එයින් වල මාස 8ක් ඉවසන්න බැරි වුණේ කියලා. දවසුවා නම් මේ මාස 8 තුල ලංකාවේ ඉතුරු වෙන්නේ මොනවද කියන එක අපිට කියන්න පුළුවන් තරන්නේ. සියලු දේ ලයිස්තුගත කරලා උණු කොල්ලට විකුණා දෙමීමේ වැඩ පිළිවෙලේ මේ ආණ්ඩුව හිටියා. අපේ දරුවන්ට අනාගත පරපුරකට වුණනාවක් මේ රටේ ඉපදෙන්න දරුවාගේ අයිතිය පිළිතුරු ගන්න වෙනවා. මේ තත්ත්වය ගැන හිතලා තුනේ අපි අත්වසින්ම මේ තීන්දුවට ආවේ. මම හිතනවා අපි පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕනද කියලා. පාර්ලිමේන්තුවේමද අපි මේ කරන්න ඕනේ. ඉතින් මගේ නම් හැඟීම මම හැම අවස්ථාවෙම හිතුවේ අපි ජනතාව අතරට යන්න ඕනේ. මේ මතය වුණත් අපි ගත්ත තීන්දුව හරිද වැරදිද කියන එක පිළිබඳ තීන්දුව වෙන්නේ මේ වගකීම මේ රටේ ජනතාවට ඇති. පුළුවන් තරම් ඉක්මනින් ජනතාව අතරට ගිහිල්ලා අපි ගත්ත ක්‍රියාමාර්ගය හරි කියලා අපි පිටම යම්කිසි තහවුරුවීමක් කරගන්න ඕන කියලා තමයි මගේ නම් දැඩි විශ්වාසය. රටේ ඉදිරියට ගෙන යන ජනතා ක්‍රම අපි ලබාගත යුතු තියෙනවා කියලායි. මේ අතර ජාතික වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ නිශ්චිත තීරණයක් ගන්න අතුරු සිංගප්පූරු වෙළඳ කිවිසුම සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාතික වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ නොසලකා යම් යම් විධායක සේවා සඳහා අත්නොමතක ලෙස පසුගිය රජයේ සිදු කළ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ විෂමතා නිවැරදි කිරීමටද වත්මන් රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා කියා සිටියේ පසුගිය රජය නිසි ක්‍රමවේදයන්ගෙන් සහ පාරදර්ශභාවයකින් තොරව අත්නොමතක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම හමුවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. රාජ්‍ය සේවයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වගේම වෛද්‍යවරුන්ට මේ මොහොතේ බලපාන ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සමග ඉතාම සාධනීය සාකච්ඡාවක් අපි නිරත වෙන හමු වුණා. ඒ වගේම අලුතෙන් අග්‍රාමාත්‍යවරයෙක් පත් වුණාම අපි සම්ප්‍රදායක් විදිහට එතුමාව බැහැ දකින්නවා. ඒ වගේම එතුමාට සුබ පතනවා එතුමාගේ දුරකාලය සඳහා. ඒ සියලු කටයුතු අද දවසේ ඉතාම සාර්ථක ලෙස සිද්ධ වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ පහුගිය අවුරුදු 3 තිබිච්ච ඉතාම අවාසනාවත් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම කෙටියෙන් එතුමාව සමාලෝචනය කළා. ඒ අනුව දේශපාලන අතපීවීම වලින් තොරව වෛද්‍ය සභාව ඉදිරියට ගෙන යාම සඳහා
වෙලා පත් වෙලා ඉන්න නව ඇමතිතුමා සමග අවශ්‍ය කටයුතු සියල්ල කරන්න එතුමාගේ පැත්තෙන් එතුමාට දෙන්න පුළුවන් දායකත්වය අග්‍රාමාත්‍යතුමා විදිහට ලබා දෙනවා කියන පොරොන්දුව අග්‍රාමාත්‍යතුමා ලබා දුන්නා. මැණිකා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට කැබිනට් උප කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මැණිකා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. පසුගිය වසර තුනහමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණද මැණිකා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එසන්හයි කැබිනට් උපකමිටුවක් පත් කෙරෙන්නේ ක්ෂේත්‍රයේ දීර්ඝකාලයක් පවතින ගැටලු විසඳීමේදී වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නවරජය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. නීති විරෝධී පතල් කැණීම් සම්බන්ධ වැටලීම් මෙන්ම ව්‍යාජ මැණික් අලෙවි කරන්නන් වැටලීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. පසුගිය වසර තුල කළ එවැනි වැටලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ලැබුණ සතියේදී තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පතල් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම, කුමරු ඉඩම්වල පතල් කැණීම, පතල් කැණීමෙන් පසු ඒවා වසා දැමීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීන්දුව කිසිදු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා විදේශ මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නා. එම මාධ්‍යවේදීන් වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අවධාරණය කෙරුණා. අමාත්‍ය වසන්ත සේනානායක මහතාද මෙහිදී අදහස් දැක්වූවා. Quite rightly, I think, did everything in accordance with the Constitution. අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතුයි. එනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී නැහැ. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකුත් නෙවෙයි. එසඳහා ඕනෑ තරම් ප්‍රතිපාදන අපේ රටේ ව්‍යවස්ථාව තුළ පවතිනවා. මේ තත්වය සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අපි සියලු දෙනාම ක්‍රියා කරනවා. This doesn't affect the lives of ordinary Sri Lankans nor does it affect the lives of tourists in වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් වෙලා නැහැ. ඒ නිසා සංචාරක කර්මාන්තයට කිසිදු ගැටලුවක් ඇති වෙලත් නැහැ. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩු වෙලා නැහැ කියලත් මට කියන්න පුළුවන්. මේක රටේ සිදු වූ එක්තරා සිදුවීමක් විතරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථානුකූලව කටයුතු කර ඇති බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහන්ලාල් ග්‍රේන් මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. රටේ නොයේ කටකතා යනවා, මාධ්‍ය ප්‍රකාශන යනවා, අතිගරු ජනාධිපතිතුමා ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටයුතු කරන්නේ. මම වගකීමකින් කියනවා අගමැතිතුමාගේ ඉවත් කිරීමත් නව අගමැතිතුමාගේ පත් කිරීමත් නීත්‍යානුකූල බව. ඒ වගේම අපි ගරු කථානායකතුමාගේ ඉල්ලා සිටිනවා ආනුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියලා. කැබිනට් මණ්ඩලය බලශූන්‍ය වෙනවා. කැබිනට් මණ්ඩලයක් නැතුව අගමැති කෙනෙක් නීත්‍යානුකූල නොසිටිය හැකි. ඒ නිසා අපි කථානායකතුමාගේ ඉල්ලා සිටිනවා ඔබතුමාට වක්කීමක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියලා. ඔබතුමාට කිසිසේත්ම බලයක් නැහැ. ඔබතුමාගේ අභිමතය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න. අපි සියලු දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න අපි බැඳී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. ඇමති මණ්ඩලය අහෝසි වුණාම ඉබේම අගමැති ධූරය අහෝසි වෙනවා. අගමැති ධූරය අහෝසි වුණාම අගමැති කෙනෙක් පත් කිරීමේ බලය තියෙන ජනාධිපති හිටපු අගමැතිතුමා පිළිබඳ පාර්ලිමේන්තුවේ තිබුණු විශ්වාසය බොහෝ දුරට කැඩුණා කියලා. අපි දැක්ක විශ්වාසභංග යෝජනාවක් පවා ආවා. වැඩි දිනෙක බහුතරයක් ඉන්නවද කියලා අහන ප්‍රශ්නේ පවා කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක් මම. මං නිසා දෙක ජනාධිපතිතුමාගේ අභිමතය දැනුතුවට හිතෙන පරිදි තමයි මේක කරන්න සම්පූර්ණ ව්‍යවස්ථාවේ බලය තියෙන්නේ. වෙන කිසිම විදියකින් ඒක පරීක්ෂා කරන්න ක්‍රමයක් ගැන ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ. එතන මේ ක්‍රියාදාමය සම්පූර්ණ යන්නේ නැරලා ඒ කළ හැකි දේවල් අනුව අනාගත තීරණයට ගියානම් රටත් හොඳයි ජනතාවටත් හොඳයි. මේකට විශාල වශයෙන් විදේශිකයන් එක්ක කතා කරලා හැමතැනටම මේක යවලා අපේ රට පිළිබඳව තියෙන මතය නැති කරගෙන අපි මේ වගේ දේවල් කරන්න යන එක ඇත්තටම සාධාරණද කියලා මම අහන්න ලෑස්ති. ඒ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය ගන්න හේතු උනේ ජාතික ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණු දේවල් වරන්දුණු දේවල් සිද්ධ නොවන නිසා. ඉදිරියට තැබූ පියවර පිටුපසට ගැනීමට ජනාධිපතිතුමා කිසිසේත් සූදානම් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
බොහොම පැහැදිලි මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් වෙනත් පක්ෂවල සමාජිකයින් අපේ ජනාධිපතිතුමාට සහයෝග පළ කරන්න එකතු වෙමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ නීති රීති සම්ප්‍රදායන්ට අනුකූලව මේ කටයුත්ත පවත්වන යනවායි කියන එක එතුමා නිශ්චිතවම ප්‍රකාශ කළා. කවර හෝ සංසිද්ධියක් උදා වුණත් ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැයි කියන එක එතුමා පැහැදිලිවම ප්‍රකාශ කළා. 2015 විපක්ෂයේ නායකයාව හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා බවට පත් කළා. 3-2 බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු කණ්ඩායම් වලට තිබියදී හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත් මහතා ඉදි පත් කළා අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ. කෝ මේ හිටපු මානව හිමිකම් ප්‍රේමීන් ජාත්‍යන්තර ප්‍රජාව රාජ්‍ය නොමන සංවිධානවල නායකයින්. දැන් බලපන් මේ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තමයි මේගොල්ලන් මේ කඩේ ගිහින් තියෙන්නේ. අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කිරීම ව්‍යවස්ථාවට අනුව ජනපතිගත නිවැරදි තීන්දුවක් බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. මව්බිම සුරකින ජාතික සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහා සංඝරත්නය මේ පිළිබඳව අදහස් පළ කළා. පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්නයක් අහනකොට පාර්ලිමේන්තුවේ කතානායකතුමා මොකද කරන්නේ? හිටපු අගමැතිතුමාගේ මූර්තිය බලනවා. එතනින්ම උත්තර ඉදිරි භාවය මුලින්ම විනාශ වෙලානේ. අරලියගහ මන්දිරය ගෞරවයේ කෙළදෙන එක පැත්තකින් තොවිලයක් කරනවා. අනිත් තව දුනේක් දේවල් කරන පමණක් නෙමෙයි මේ රටේ වෙන්න තිබෙන ජරා දූෂණ අක්‍රමිතා සියල්ලක්ම අද අරලියගහ මන්දිරය තමයි කෙරෙන්නේ. ඒතරතුර කතානායකතුමා බොහොම සලකපු එක්කෙනෙක්. අද කතානායකතුමා කතානායක ධුරයේ ගෞරවයේ කෙළසගෙන මේ තුට්ටු දෙකේ පේමන්ට් කාර්ය කොගේ තමයි අද එතුමත් හැපිරෙන්නේ. අද පේනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රජාන්තරවාදී කොතන තියෙන්නේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයක සූදානම් නොවි මේ කුණු කොට ඉවත් කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. එනිසා රටේ බහුතරයේ මතය කියන්නේ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවලා. මේ රටේ ජාතික සම්පත් විකුණනකොට ලංකාවේ පුරවැසි භාවයේවත් නැති මහ බැංකු අධිපතීන් පත් කරලා ඔවුන් හරහා කොල්ල කනකොට ජනාධිපතිවරයා හැටියට කළ යුතුව තිබුණු ඉතාමත්ම නිවැරදි තීරණයයි මේ අරගෙන තියෙන්නේ. මේ පැහැදිලි ලෙසම ප්‍රජාතාන්ත්‍රිකවල කරපු දෙයක්. අග්‍රාමාත්‍යවරයා පත් කරන්න 113ක් ඕනේ කියලා මොනම ව්‍යවස්ථාවකවත් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය විශ්වාසය දිනාගත හැකියි කියන ස්වවිශ්වාසය පමණයි. මේක තනිකරම ජනාධිපතිවරයාට තියෙන අවස්ථාවක්. උතරේ කතාව බහුබූතයක්. අපි කතානායකවරයාට ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ හිතන්ඩ තමන් පක්ෂග්‍රාහී ලෙස තමන්ට අයිති තීන්දුව තීරණ ගන්න එපා කියන එක සඳහන් කරනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට සඳහන් කරන්නේ ඒ නිසා මේකට ජාත්‍යන්තර අතපෙවීම් ඇති කරලා මේකට සම්බාධක පනවන්න කියලා මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න එපා. ජනාධිපතිතුමා ගතපු තීරණය අපි ඇත්ත වශයෙන් අගය කරනවා. විදේශ බලපෑම් වලට යටත් වෙන්නේ නැති රට ජාතිය ගැන කල්පනා කළ රටේ දේපළ විකුණන්න නැතුව කටයුතු කරපු කෙනෙක් අගමැති හැටියට පත් කිරීම ගැන අපි විදේශයේ සිට හාමුදුරන් වහන්සේලා හැටියට සන්තෝෂයට පත් වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව කියන විදියට අපේ රට සම්බාධක පනවන්නට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනව නම් එවැනි අගමැති කෙනෙකුගෙන් අපට වැඩක් නැහැ. ඉතින් අද ඒ අගමැති හිටපු අගමැති බවට පත් වෙලා තිබෙනවා. තවමත් බල ලෝභය නිසා එතුමා අරලියගහ මන්දිරය හැර යන්න කැමති නැහැ. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සහ ආපනශෝලා හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් අලසු දූෂණ චෝදන විමර්ශන කොමිසමට පැමිණිලක් බහර දුන්නා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටමින් රාජ්‍ය දේපළ අවභාවිතා කරන බවට චෝදනා නගමින් රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් මේ නිලලිවස අත්පත් කරගෙන පොදු දේපළ අවභාවිතාවක් මේ වෙලාවේ සිද්ධ කරනවා. අල්ලසෝ දූෂණ කොමිසමේ 70 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක් තමයි ජාත්‍යන්තරයේ බලපෑම් දාලා අගමැතිකමේ ඉන්නාදෙන රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ. ඒකින්ද අපි කියනවා කරුණා කළා රටේ මහජනතාවගේ පොදු දේපළ වහම බාර දෙන ජනාධිපතිතුමාට මේක මහින්ද රාජපක්ෂගේ නිලනිවස කියලා අපි කියනවා. කරුණා කළ ඔබතුමා යන්න, නැත්නම් ඔබතුමාව ඇදලා දාන්න ක්‍රමවේදය සිවිල් සංවිධාන හැටියට අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. අපි අල්ලසෝ දූෂණ කොමිසම සභාවේ ඉල්ලීමක් කළා වහම මොහුව ගෙනල්ලා මේ කරන්නා වූ වංචාව දූෂණය අල්ලස සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා. සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වන තමයි අරලියගහ මන්දිරය කියන ආයතනය. මේ ස්ථානයේ අද වෙනදා කියන්නේ ධර්මදේශනා පිරිස් සජ්ජායන අද එතන බජවුදාන මඩුවක් බවට පත් වෙලා තියෙනවා. පොදු දේපළ පරතයාදුවේ වහාම මේ සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියන තමයි අල්ලස දූෂණ කොමිසම සභාව ඉල්ලන්නේ. අද අරලියගහ මන්දිරය සම්පූර්ණ විනාශ කරලා තියෙන්නේ. ඉදිරියේදී මාධ්‍යෙන් ඒව දැනගන්න හම්බෙයි. ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
බොහෝ දිනාගී පිළිගැනීමට ලක්ව තිබූ අරලිගහ මන්දිරය මේ වන විට කෝලම් මඩුවක් බවට පත් වී ඇති බව අමාත්‍ය එස්.එම්. චරණසේන මහතා පවසනවා. සමාජ සයබල ගැන්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. හිටපු අගමැතිවරයා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සහ ඒ පිරිස කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට අරලියගහ මන්දිරයේ සම්පත් විනාශ කරමින් අද එතන එක පැත්තක බූරු ගහනවා, එක පැත්තක පිරිස් කියනවා, තව පැත්තක බාල් නටනවා. ඒ වගේ පූජනීය ස්ථානයකුත් විනාශ කරමින් අර යන යකා කොරහත් බිඳන ඵලයන් කියන කතා වගේ දේවල් තමයි දැන් කරගෙන යන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මසක කාලයක් විදේශගත වීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාටද විදේශගත වීමට අවසර ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා අවසරය හිමි වුණේ ඒ මහතා විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුව අද කැතවූ අවස්ථාවේදී ලබන නොවැම්බර් 27 වනදා යළි නඩුව කැඳවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. අපේ ව්‍යවස්ථාව වෙනස්. අපේ ජනාධිපතිවරයාව පත් කරගන්නේ මහජන ඡන්දයෙන්. එයා තමයි විධායකයේ ප්‍රධානතම පුද්ගලයා. ඉතින් එයාට විරුද්ධව මේ යුරෝප සංගමයට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි ස්වෛරී රාජ්‍යයන් බව ඒගොල්ලෝ මතක තියාගන්නට ඕන. ඒගොල්ලන්ගේ ආයතන විදියට අපේ ආයතන දුවන්න, ඒගොල්ලන්ගේ ගති පැවතුම අපිට හැසිරෙන්න, ඒගොල්ලන්ගේ නීති රීති වලට අනුව අපි යන්න, ඒවට අපි බැඳිලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාටද විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ ලබන 14 වනදා සිට 24 වනදා දක්වායි. කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනාව සම්බන්ධ නඩුවට අදාළව තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් තහනම් කෙරුණා. මේකට විසඳුම් සෙවිය යුත්තේ අපි සාකච්ඡා කරලා ජාත්‍යන්තරයේ හරහා බලපෑම් සිදු කිරීමට උත්සාහ කිරීම සහ ජාත්‍යන්තර තානාපති කාර්යාලවලින් යම් යම් උදව් ඉල්ලන්න සහයෝගය ලබා ගන්න ගියොත් අපිට අනාගතේ භයානකයි. පාර්ලිමේන්තුවක් හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ ස්ථාවර නියෝග වලට අනුව. ඒක කතානායකතුමත් හැම විටම ක්‍රියා කරන්න ඕන. ඔහු ස්වාධීන පුජ්‍යලයේ බවට පත් විය යුතුයි කතානායක ධුරයට පත් වුණාට පස්සේ. හැබැයි ඒ ස්වාධීනත්වයේ තිබෙන්නේ ඔහු දරන දේශපාලන මතය ඉවත් කරලා සාධාරණව පෙනී සිටීම. ඉතින් හර්ද සාක්ෂියට එකඟව ක්‍රියාකිරීම කියන අදහස පදනම් කරගෙන විවස්ථාව හෝ තාවර නියෝගවලට පිටින් යන්න බෑ. රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ දියණිය වන ඔනිලා කරුණානායක යන අයට ලබන 12 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නැමැති සමාගම සතු විමර්ශන සඳහා මෙතෙක් ලබා දී නොමැති ලේඛනද රැගෙන එන ලෙසට එම සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ලබන සඳුදා දින අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඔනලා කරුණානායකට නියෝග කළා. ඒ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැඳුම් කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අදාළ නඩුව මෝසමක් මගින් කැඳ වූ අවස්ථාවේදී අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියත් තම සේවාදායකයාට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වූ බව ඔනලා කරුණානායකගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. රවි කරුණානායක මහතාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නැමැති සමාගම සම්බන්ධයෙන් අධිකරණ නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා. අන්දමන් මුහුදු ප්‍රදේශයේ මාධ්‍යම කොටසේ දැනට පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුරදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. මේ අතර හෙට දිනේ පළාත් කිහිපයකට වැසි සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. හෙට දිනේ වැසි තත්ත්වය සැලකීමේදී පස්නාහිර, දකුණු, සපරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. පස්නාහිර, සපරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිවෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දිවයිනට නිරිත දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින්
වෙනුවෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා. කොළඹ සිට දාල් හරහා මාතර දක්වා වෙළඳ ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයින වතා මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍ය සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර අගයක් ගන්නවා. දිවයිනට බස්නාහට දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50-60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව 60 කිලෝමීටර 70-80ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හේයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා. මේ අතර කුමුළුමුණේ නිත්තකේක් කුලම වැව කැඩියාමෙන් අතුරුදන් වූ 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගත්තා. මුලතිව් මුහුදුබඩ පත්තුව ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගයි වැව කැඩී ගියේ. එය අසල පැල් රකිමින් සිටි එකම පවුලේ මව, පියා, පුතා ඇතුළු 6 දෙනෙකු එහිදී අතුරුදන්ව සිටියා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව ඔවුන් බේරා ගැනීමට සමත් වුණා. ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයයි ඒ සඳහා යොදාගත්තේ. රාජාංගනේ ජලාශය, රන්ටඹේ ජලාශය, දැදුරුවේ ජලාශය, කුකුලේගඟ ජලාශය, තබ්බව ජලාශය, උඩවලව ජලාශය, නුමරවැව, අංගමුවැව, කලාවැව, නාචාදුවැව, මහකන්දරාවැව යන ජලාශවල සහ වැව්වල වන්දොට විරුද්ධ කළ පවතිනවා. ඉතින් පහළ වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න නුවර දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවේල, රත්වොට, අඹන්ගඟ කෝරළී කියන ප්‍රදේශවලට, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම, ඉංගිරිය සහ මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර ජනාධිපතිවරයාට පැවරී ඇති බලතර අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශ යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රවෘත්තිය නැවතත්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශ යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අතිපූජ්‍ය මාදුළුවාවේ ස්වාමිත සෝමින් වහන්සේ අපවත් වී වසර 3ක් සපිරුණා. ලංකා ඉතිහාසයේ සෑම යුගයකම ජාතිය සුභසිද්ධිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේ පහළ වුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේද එවන් යුග පුරුෂයෙක්. උන්වහන්සේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නොබියව පෙනී සිටියේ කිසිදු ආගමක් හෝ ජාතියක් පහත් කොට නොසලකමින්. උන්වහන්සේ අපවත් වී වසර 3ක් සපිරීම නිමිත්තෙන් ගුණසමර උත්සවයක් පැවැත්වුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. නාග විහාරාධිපති පූජ්‍ය වතුරවිල ශ්‍රී සුජාත, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ යන ස්වාමින් වහන්සේද, ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දේශපාලනික, සමාජීය, සංස්කෘතික, ආගමික කටයුතු වලදී අතිපූජනීය මාදුළාය සෝභිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කටයුතු කළේ මේ රටේ නිල නොවන සංඝරාජ හිමිපාණන් වහන්සේ විදිහට. අපි විශ්වාස කරනවා උන්වහන්සේ වැඩ හිටියා නම් අපේ රටේ මේ දේශපාලන, සමාජීය, ආගමික පරිවර්තනයේ මීට වඩා හොඳ පැත්තට, සුගතිදායක පැත්තට කටයුතු යෙදෙන්න ඉඩ තිබුණා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අභාවප්‍රාප්ත වික්‍රමසිංහ බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තන අධ්‍යනංශය අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වික්‍රමසිංහ බණ්ඩාර මහතා අභාව ප්‍රාප්ත වන විට 65 වන වියේ පසු වුණා. නර්තනයට අමතරව වේදිකා නාට්‍යවල වාද්‍ය වෘන්දයට දායක වූ ඒ මහතා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර නාටකය මෙන්ම මනමේ, රත්තරන්, පරස ආදී නාට්‍ය රසක වාද්‍ය වෘන්දවල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළා. ඉන්දියාවේ කල්කටා රවීන්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලයෙන් මණිපුරි නර්තනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබූ ඒ මහතා මණිපුරි නර්තනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයයි. සබරගමු නර්තන සම්ප්‍රදාය දෙස් විදෙස් රටවල ප්‍රචලිත කිරීම සඳහාද ඒ මහතා නොබද දායකත්වයක් ඉටු කළා. කථිකාචාර්ය වික්‍රමසිංහ බණ්ඩාර මහතා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාවේ සමාජිකයෙකු ලෙසද කටයුතු කළා.
අභව ප්‍රාප්ත වික්‍රමසිංහ බණ්ඩාර මහතාගේ දේහය අද උදැසන 8 සිට 11 දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණා. එහි පැමිණි විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඇහැලියගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය මේ වන විට තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු ඇහැලියගොඩ නැදුරුන පවුලේ පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. දැන් අවධානය යොමු කරමු ව්‍යාපාරික පුවත් වෙත. සිංහ ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධාන කරන සිංහ ලයිෆ් ස්ටයිල් පියස්ටා වෙළඳ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ලබන 23, 24 සහ 25 යන දිනවලයි. ලොව විශිෂ්ටතම වෙළඳ නාම යටතේ එළිදැක්වුණු විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට මෙහිදී උදාවනවා. මානව සම්පත් ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. IPM ශ්‍රී ලංකා ආයතනයයි මෙය සංවිධාන කළේ. මානව සම්පත් දැනුම දියුණු කිරීම මෙහි අරමුණයි. ආයතන රැසක මානව සම්පත් අංශයේ නිලධාරීන් මේ සඳහා එක්ව සිටියා. ඩයලොග් පර් ඩේ රක්ෂණාවරණය හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ ආයතන තුනක් සමග එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. පර් ඩේ රක්ෂණ ක්‍රමය ඇප් එකක් මගින් ලබා ගත හැකි. ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්කෑන් ජම්බු පීනට්ස් ජම්බෝ බොනන්සා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ජයග්‍රාහකයින් සඳහා යතුරු පැදිසියයක් මෙහිදී පිරිනැමුණා. පස්වන වරටයි වැඩසටහන සංවිධාන කර තිබුණේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk